අයිබෝවන්. රටේ කෘෂිකාර්මික සංවර්ධනය ගැන කතා කරනකොට කෘෂිකර්මාන්තයට යාන්ත්‍රීකරණය හඳුන්වා දීම ඉතාමත් වැදගත් දෙයක් කියලා අපි අත්දැකීමෙන් දන්නවා. ඉතින් මේකත් දිනුව ගැන කතා කරනකොට කෘෂිකර්මාන්තය විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තයට උදව් දීම සඳහා යාන්ත්‍රීකරණය හඳුන්වා දෙන පිරිසුත් අපි හඳුන්වා දෙනවා. ඉතින් බලංගොඩ කල්තුට්ට මැද බැද්දේ ජනක විල්ඩර්ස්ලා අලුත් නිර්මාණයක් කරනවා කෘෂිකර්මාන්තය වෙනුවෙන්. අද අපි හමු ඔහුගේ කතාව. බිම්මල් වගාවේ නියැලෙන ඕනෑම කෙනෙකු තමන්ගේ වගා මාධ්‍ය කලවම් කරගන්න බිම්මල් වගා මාධ්‍ය කවර පුරවගන්න මොනතරම් වෙහෙසක් ගන්නවද? කවර පුරවගන්න මහන්සි වෙන ඔබට ඔන්න හොඳ කාර්යක්ෂම යන්ත්‍රයක් නිෂ්පාදනය වෙලා. කල්තොට මැදි බැත්ති ජනක විල්ඩර්ස තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේ යන්ත්‍රය දිහා බලන කෙනෙකුට සිතට නැගෙන දෙයක් තමයි බොහොම අලංකාර වන අයුරින් නිර්මාණය කර තිබීම. යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය, ධාරිතාවය, එහි ඇති විශේෂත්වය මේවා පිළිබඳව ජනක කතා කළේ හරිම ආඩම්බරේ. ඇත්තටම මම මේ වීඩියෝ වලින් එහෙම දැකලා තිබුණා. ගොඩාක් මේ වෙහෙසටපත් වෙනවා මේ බිම්මල් හදන ගොවියන්. විශේෂයෙන්ම අනා ගැනීමේදී පැය එකමාරක් පැයක් වගේ හරියට 100%ක් මිස්චර් වෙන්නෙත් නැහැ. ඒ වුණාට කවලම් කරලා ගොඩාක් අපහසුතාවයටපත් වෙනවා මම දැක්කා. ඒකෙදි ඇත්තටම තීරණය වුණා මේක මේ කවලම් කර ගැනීම තමයි ඉස්සල්ලාම අරමුණුනේ. දෙවෙනි කාරණාව මේ ඒක පැකට් කරන බෝතල් වලින් ඇනලා බිම ඇනලා ඒ වගේ පැකට් පුපුරනවා ඒ වගේ අපහසුතාවයෙන් තමයි පැකට් එක තද කරගෙන පැකට් පුරවගන්නේ. ඒකෙදිත් මට ඇත්තටම මේ අදහසක් ආවා මේක මේ පැකට් කරගන්න පුළුවන් උපකරණ ඇති වුණනම් ගොඩක් හොඳයි කියන එක. ඊට පස්සේ ඇත්තටම මිචර් එක හැදුවා. ඒකටම අපි පැකට් කරගැනීමේ යන්ත්‍රය හැදුවා. ඒ දෙකම එකතු කරලා මේ තමයි මේ මැෂින් එකක් අපි හදලා තියෙන්නේ. ඇත්තටම හඬ අඩු වෙන්න ඕන එකටම තව අල්ලපු ගෙවල් වලට කරදර නොවෙන්න. ඒ වගේ උපකරණයක් මම මේ වෙනකොට නිෂ්පාදනය කළා. මේ ෆ්‍රේම් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රේම් එකක්. මොකද සත්‍යමත් යකඩ වලින් මම හදලා තියෙන්නේ. ඒ වගේම තහඩුව මිලි 3 ඝනකම කෝර එක තමයි මේකෙන් නිර්මාණය කරලා හදලා තියෙන්නේ. ඒක නිසා බොහෝ කාලයක් මේ මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා සාතික් කරන්න පුළුවන්. ඒට අමතරව මේකේ මේ කරන්ට් පද්ධතිය බැලුවොත් බොහොම මේ කරන්ට් එක ඉතුරු වෙනවා. මොකද මේකට ගන්න ඕන මැෂින් දෙකක් සාමාන්‍ය කවලම් කරන්න, ආයෙ පැකට් කරන්න. දැන් මේ උපකරණයෙන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. කවලම් කරන්න පුළුවන්, පැකට් කරන්න පුළුවන් එක යන්ත්‍රයක් මේ භාවිතා කිරීමේ. ඒක එතකොට අඩු ඉඩ ප්‍රමාණයක්. අනිත් එක මගේ බලාපොරොත්තුව ජනතාව විසින්ම මේ මැෂින් මේ හොඳ නරක කියන එකයි. මොකද අපි කෙසේ කිව්වත් ජනතාවට දෙන්න ඕන හොඳ දේ කියන එක මම දන්නවා. ඒක ජනතාව තුලින්ම මේ මැෂින් එක නිර්මාණය කොහොමද කියනවල විස්තර කරයි. මේ හදාගෙන අන්තරයක්. ඒකෙදි මේ වගේ පෙති දෙකකින් අපි හැඩතල හදලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන කොඩු ටික මේ විදිහට කැරකෙනකොට අරේ තියෙන කොඩු ටික මෙහෙට මේ පෙත්ත දිගේ ඇදලා මෙහාට ගෙනල්ලා දානවා. ඒක තමයි විශේෂත්වය. කොඩු ටික මෙහෙම උඩවට අරගෙන එද්දී උඩින් ගෙනල්ලා බිමට අතාරිනවා. ඒ අතාරීමේදී දෙපැත්තට මෙහෙම කවලම් වීමේදී 100%ක්ම විනාඩි 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ අර කුල්ලෙන් පොළනවා සමාන මේ කවලම්. මේ මැෂින් එකේ උගුල් කෑම කවර දෙයකට කිට්ටුව ප්‍රමාණයක් දාගන්න පුළුවන් කවර වලින් කිව්වත් කිලෝ 45ක් වගේ ලීගුඩු දාලා අම්ද්‍රව්‍ය ටික දාගන්නවා කිලෝ 5ක් විතර. ඒතර කිලෝ 50ක වියලි බර ඔරොත්තු දෙනවා. ඒ වගේම තෙත බර බැලුවොත් කිලෝ 100ක් විතර මේ මැෂින් එකේ දරා ගැනීමේ සත්‍යය තියෙනවා. සාමාන්‍ය පැකට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ මලු දෙක අල්ලා ගත්තට පස්සේ කිලෝ 50 සාමාන්‍ය පැකට් 90ක් 80ක් වගේ කියන්න හේතුව දිග වෙනස් කරගන්න පුළුවන් මේ මැෂින් එකේ. අඟල් 4 ගැහුවොත් 95ක් 90ක් වගේ පුරව ගන්න පුළුවන් මලු.
අඟල් නමේට වගේ ගැව්වත් 80ක් 75ක් වගේ පුරව ගන්න පුළුවන් කම තියෙනවා ඒක බකට් එකක් අල්ල ගත්තට පස්සේ. පුරව ගන්න පැත්ත තප්පර 3ක් ඇතුළත වගේ බකට් එක පිර වෙනවා. ඒට අමතරව මේකේ පැකට් ගහ ගන්න පුළුවන් ප්‍රමාණය විනාඩියකට 5ක් වගේ 6ක් වගේ ගහන්න පුළුවන්කම මේ මැෂින් එකේ තියෙනවා. විනාඩියකට 5ක් 6ක් ගහනවා කියන්නේ දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් තුල පැකට් 1000කට ආසන්න ප්‍රමාණයක් ඔයාලට මේ මැෂින් එකේ ගහ ගන්න පුළුවන් තනි පුද්ගලයෙකුට. ගමේ තරුණ පිරිස් එකතු වෙලා මේ වගේ නිර්මාණවලට අපේ රටේ තවත් ඕනෑ තරම් දායක වෙනවා ඇති. බලන්නකෝ ගමක තරුණ පිරිස හොඳ වැඩකට එකතු වුනහම එහි ඇති වටිනාකම. රටට හොඳ නිෂ්පාදනයක් දෙන ගමන්ම කී දෙනෙකුට රැකියා ලබා දීලාද? නෑ ඇත්තරම මේ වගේ ආයතනයක් කවුරෝ මෙතුමාගේම තව අය ඉන්නවා. මෙතුමාගේ ආයතනය වුණා තව අවස්ථාවක් ලැබෙනවා මේක ඉදිරියට යනකොට. ඉතින් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න මොකද අර මුලින්ම දකින දේම නෙමෙයි ඉදිරියට අපි ඔක්කොම එකතු වෙනවා නම් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් අපේ මේ සියලු දෙනාගේම එකමුතුභාවය තියෙනවා. ඒ වගේම එතුමාගේ අර මේ සුහදී සීලීත්වය නිසා අපිට මේක දුර ගමනක් යන්න පුළුවන්. ජනක වෙල්ඩර්ස් නිර්මාණය කරපු බිම්මල් වගා මාධ්‍ය පුරවා ගැනීමේ අංශය ගැන ඔබ දැන් දැනුම්වත් වුණා. අපි බලමු කොහොමද මේ වගාමලු තම්බා ගැනීමට යාන්ත්‍රීකරණය ඔවුන් භාවිතා කරන්නේ කියලා. ඇතර මේ බොයිලේරුවේ ඇතුලේ උෂ්ණත්වය බලාගත යුතුයි. ඒක නිසා සෙල්සියස් අංශක ප්‍රමාණය පෙන්වන උෂ්ණත්ව මීටරයක් අපි මේකට සවි කරලා තියෙනවා. දෙවනුව මේක ඇතුලේ ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රෙෂර් එක බලා ගන්න ප්‍රෙෂර් මීටරයක් අපි මෙතනට සවි කරලා තියෙනවා. මහයිලු පාර්ලිමේන්තුවේ යෝජනාවක් කළා මේ බොයිලේරුව ලයිසන් එකක් හදාගන්න මේ කංකරු දෙපාර්තමේන්තුවට පෙන්වලා කියලා. එතකොට අපිට ඒ එතුමාලා උපදෙසක් දුන්නා මේ බොයිලේරුවේ සේෆ්ටිය තවත් වැඩි කරන්න. මේකේ පීඩනය ඕනට වඩා අධික වැඩිවීමක් වුණත් උඩින් කෑල්ලක් කඩලා විසි වෙන විදිහට හදන්න කියලා. ඒකෙදි අපි මෙන්න මේ කෑල්ල නිර්මාණය කරලා තියෙනවා. මේකෙදි හදිසි ඇතුලේ ලොකු පීඩනයක් ආවොත් මෙතනට සිඳු කෑල්ලක් දාලා තියෙන්නේ. මේක ඇත්තටම මේ කඩලා විසි වෙනවා. ඒතර කාටවත් මේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ හදිසියේ අධික පීඩනයක් ආවොත්. ඒට අමතර තව මෙතන රිලීස් වැල් එකක් අපි ට්‍රයි කරලා තියෙනවා ඇතුලේ වැඩිපුර පීඩනය ඕනට වඩා පිරුණොත් ඒක රිලීස් වෙලා යන විදිහට. ඒ විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ. බැරලේට අවශ්‍ය කරන ලිප උඳුන මේ පිළිබඳවත් මේ අය විශේෂ උනන්දුවකින් කල්පනා කරලා. මම බොයිලේරු වලට ලිප් හදනවා මම දැක්ක ගොඩක් තැන්වල. ඒකෙදි මට කංකර දෙපාර්තමේන්තුවේ උපදෙස් මට ලැබුණා ලිපක් හදද්දී මේ කොහොමද මේ ලිපක් නිර්මාණය වෙන්න ඕනේ කියන එක. ගොඩාක් රත්වීමට භාවිතා කරගන්න පුළුවන් මේ ලිප. මොකද වර්ගඵලය කියන එක අඩියේ බොහොම වැඩි වෙනවා මේ ලිප නිසා. මේ තරම් පිරිවෙලකට වැඩ කරන තරුණ පිරිස අපේ රටට සැබවින්ම ආඩම්බරයට කරනවා. මෙම යන්ත්‍ර පිළිබඳව මහයිලක් පාලම ගොවිපල යාන්ත්‍රික පර්යේෂණංශයෙන් අපි කරුණු විමසීමක් කළා. මේ නිර්මාණකරුගේ යන්ත්‍ර දෙකක් අඳුනාගත්ත එකක් තමයි මේ වගා මාධ්‍ය පැකට් කිරීම යන්ත්‍රය. අනිත් එක තමයි පැකට් කරාට පස්සේ ඒක ජල වාෂ්ප භාවිතයෙන් තැඹීම සිද්ධ කරන බොයිලර් එක. ඉතින් මුලින්ම අපි මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා බැලුවා. ඒකදී ඇත්තෙන්ම අපි සලකලා බලන කාරණා කීපයක් තියෙනවා. එයා සඳහන් කරලා තියෙන වගේම මේ නව්‍යතාවය කියන එක මේ යන්ත්‍රයේ තියෙනවද කියන එක දැන් අපි ගොඩක් දෙනෙක් දන්නවා. මේ හා සමාන යන්ත්‍ර දේශීයවත් නිෂ්පාදනය වෙනවා. ඊට අමතර විදේශීය රටවලින් ආනයනය කරන යන්ත්‍රත් තියෙනවා. ඉතින් ඒ යන්ත්‍රත් එක්ක මේ යන්ත්‍රයේ සමානකම් මොනවද තියෙන්නේ සහ සුවිශේෂී වෙනස්කම් තියෙනවද කියන කාරණා සහ ඊට අමතරව අපි විශේෂයෙන් බලන කාරණයක් තමයි මේ වගේ යන්ත්‍රයක් කෙනෙක් මිලදී ගත්තට පස්සේ ඒ මිලදී ගන්න කෙනා මේක කොපමණ කාලයක් භාවිතා කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මේකේ කල්පවැත්ම කොහොමද කියන කාරණේ. ඒක විශේෂයෙන්ම අපි බලනවා මේකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය සහ ඊට අමතරව මේක නිෂ්පාදනය කිරීමේදී යොදාගෙන තියෙන ශිල්පීය ක්‍රමවේදයන් මොනවද කියන කාරණා. ඉතින් ඒ දේවල් බලපුවාම ඇත්තටම අපි අඳුනාගත්තා මේක යම්කිසි කාලයක් භාවිතා කරන්න පුළුවන් හොඳ යන්ත්‍රයක් කියන එක.
ඒ අනුව අපි මේ නිර්මාණකරුට සඳහන් කරා මේ යන්ත්‍රය ඉදිරියේ ව්‍යාප්ති කටයුතු කරන්න අපේ සහය ලබා දීම හැකියාවක් තියෙනවා කියන එකේ කාරණය. සහ ඊට අමතරව මෙයාගේ ඊගාව අනික් නිර්මාණය වන බොයිලර් එක සම්බන්ධයෙන් ගත්තොත් මේ ඒවා පරීක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම ඉන්නවා මේ ප්‍රෙෂර් වෙසල් ඉන්ස්පෙක්ටර්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ කියන බොයිලර් ඉන්ස්පෙක්ටර් කියලා. ඒ ඉන්ස්පෙක්ටර් කෙනෙකුට පෙන්නලා ඒක සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් ලබා ගන්න කියන කාරණේ. එතෙම අද දවසේ මේ මම දැක්ක ඇත්තරම එයා ඒ සහතිකයත් ලබාගෙන තමුන්ගේ නිර්මාණය ඒ ගුණාත්මක භාවයෙන් තියනවා කියන සහතිකයත් ලබාගෙන තියෙනවා. අපි යන්ත්‍ර දෙකක් විදිහට වෙනෙනම සලකන්නේ නැතුව මේක එකම කාර්ය සඳහා යොදා ගන්නා පද්ධතියක කොටස් දෙකක් විදිහට සැලකුවොත් මේ යන්ත්‍ර දෙකම බිම්මල් වගාකරුවෙකුට අතිශයින් වැදගත් වෙනවා. අපි මේ යන්ත්‍රය කරපු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේදී ඇත්තෙම සාමාන්‍ය මේක විනාඩියකට පැකට් 4ක විතර වගේ ධාරිතාවකින් ක්‍රියාත්මක කරනවා අපි නිරීක්ෂණය කරා. ඒ වගේම තමා ක්‍රියාකරුවාට ආරක්ෂාකාරී පැත්තෙන් තියෙන දේවලුත් මේ යන්ත්‍රයේ සතුදායක මට්ටමක තියෙනවා. කියන්නේ අනතුරක් නොවී මේක භාවිතා කිරීම හැකියාව අපි මේ යන්ත්‍රය තුළින් නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් බිම්මල් වගාවේ නියැලෙන ඔබ සිතන්නට ඕනේ තමන්ගේ කාලය ඉතිරි කරගනිමින් කාර්යක්ෂම නිෂ්පාදනයකට යොමු වීම හැර අන් කවරක්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල් යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානයෙන් අනුමැතිය ඇතුව තමයි ඔබ අද හඳුනාගත්තු මේ උපකරණ නිර්මාණය වෙන්නේ. ඔබට මේ ගැන තොරතුරු ලබා ගන්නට පුළුවන් මේ තිරයේ දිස්වෙන ලිපිණේ. ඔබට තියෙන කෘෂිකාර්මික ගැටළු වලට විසඳුම් ලබා ගන්නට ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසෙන්නට බදාදා දවසට කෘෂිකර්ම උපදේශක කාර්යාලයට යෑමෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19 දුරකථන සේවයට දුරකථන ඇමතුමක් ලබා දීමනුත් ඔබට තොරතුරු ලබා ගන්නට පුළුවන් ඔබේ තියෙන වගා කටයුතු වලට තියෙන ගැටළු සම්බන්ධයෙන්. ඒ වගේම මේ වැඩසටහන ගැන ඔබට තියෙන අදහස් අපිට ලියන්න අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ගන්නරුව පේරාදෙණිය කියන ලිපිණයට. එහෙනම් යළි ලැබෙන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා ඔබට පැහැබර වාස්තවන්ත කාලයක් ප්‍රාර්ථනා කරනවා.